විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිමකර රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට කොළඹ ගිය යසාරා අංජමාලි ගුණසේකර හදිසියේ අසනීපව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුගිය දෙවන දින ජීවිතය හැර ගියාය යසාරා පතුල්ල ස්පින්වැලි පාසල් පෙදෙස පදිංචි තරුණියකි ගැහැණු ළමයින් දෙදෙනෙකු සිටින පවුලේ වැඩිමහල් දරුවා අය විය ඇයගේ මවවන සන්ධ්‍යා පතුල්ල මහනගර සභාවේ රාජකාරී කරන අතර පියා ගාමිණී ගුණසේකර विश्वविद्यालय अध्यापने अध्यापने पौद्गलिक आयतनेकटान ඒ සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන ලෙස ඇයට මෙම සිදුවීමට දින කිහිපයකට පෙර දැනුම් දීමක් කර ඇත. ඒ අනුව යසාරා ස්ප්‍රින්වැලි නිවසේ සිට කොළඹ යන්නේ එම සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වීමටයි. එම සම්මුඛ පරීක්ෂණයේ මූලික කොටස නිම වූවත් ඇයට තවත් දවස් දෙකක් කොළඹ නතර වීමට සිදු වන්නේ එම සම්මුඛ පරීක්ෂණයේ තවත් අධියරක් පැවැත්වෙන නිසාය. ඒ පිළිබඳව තම පියාට දැන්වීමෙන් පසු ඔහු තමගේ ළඟම හිතවතෙකුගේ නිවස එම දින කීපය නතර වීමට අවශ්‍ය කටයුතු සලසා දුන්නද ඇයෙහි නොගොස් සම සරසවි එහෙලියන් සිටින නේවාසිකාගාරයේ එම දින දෙක තුන නතරව සිටීමට තීරණය කර සම්මුඛ පරීක්ෂණය නිමාවෙන් පසු පළමු වන දින පස්වරුවේෙහි කොස් ඇති බව වාර්තා වනවා එලෙස එහෙලියන් සමග කාලය ගත කරමින් සිටින අතර හදිසියේම ඇති වූ අසනීප තත්වයක් නිසා ප්‍රතිකාර ලබා දීමට ඇයගේ එහෙලියන් රාත්‍රියේ 10:30ට පමණ ඇයව රාගම රෝහලට රැගෙන යාමෙන් පසු එම රෝහලේ වාට්ටු අංක 22ට ඇතුළත් කළ බව ඇයගේ හෙලියෝ සඳහන් කළහ. එලෙස ප්‍රතිකාර ලැබමින් සිටියදී පසුගිය දෙවන දින දහවල් 11:30ට පමණ යසාරා මියකෝ සැති අතර මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු රාගම රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් තුන්වන දින සිදු කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලටගත් රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂක ප්‍රියංකර ලාල් මහතා මෙම තරුණියගේ මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබා දෙමින් සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට කටයුතු කරන ලෙස දන්වා ඇයගේ දේහයේ සහෝදරිය හා මව වෙත බාර දී ඇත. එලෙස බාරගත් යසාරාගේ දේහය තුන්වන දින රාත්‍රියේ 11ට පමණ ඇයගේ ස්ප්‍රින්වැලි නිවසට රැගෙන යෑමෙන් අනතුරුව එහි තැන්පත් කර ඇති අතර මෙම තරුණියට සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳව කන වැකුණු බොහෝ පිරිසක් වැළ නොකඩී එම නිවසට පැමිණෙන්නේ ඇයට අවසන් ගෞරවය දැක්වීමටයි. මියගේ යසාරා සමන්මලී ගුණසේකර තරුණියගේ අවසන් කටයුතු ඊයේ දින පස්වරුවේ ස්ප්‍රින්වැලි පොදු සුසාන භූමියේදී එම අවස්ථාව සඳහා සහභාගී වූ විශාල පිරිසකගේ සෝසුසුම් මැද සිදු විය.